of music. මම දර්ශන තන්ත්‍රිකයේ ආර්ථික යුක්ති උත්සාහ ජනතා සාමූහිකයෙන් බොහොම ස්තුතියි සිස්ටම් චේන්ජ් පෙරමුණට අපිට කරපු ආරාධනයට. අපට සරලවම කියන්න තියෙන්නේ දැන් 2022න් පස්සේ ලංකාව තියෙන්නේ අලුත් තැනක. ඒ කියන්නේ ලංකාව අලුත් තැනක කියනවා කියන්නේ මේ රට ඉහළට ගිහිල්ලා නැහැ. සිද්ධ වෙලා තියෙන රටේ මිනිස්සු හිතන විදිය දැවැන්ත ලෙස වෙනස් වෙලා තියෙනවා. වර්තමාන ජනාධිපතිවරයාට රත්තරන් අවස්ථාවක් හම්බුණා, ස්වර්ණමය අවස්ථාවක් හම්බුණා. අරගලයෙන් පස්සේ ඔහුට අවුරුදු දෙකක් තිබුණ ජනාධිපතිවරණයක් ප්‍රකාශ වෙන්න, ඒ අවුරුදු දෙක තුළ කරනව නම් දෙයක් කරන්න. මොකද අරගලය ඇතුළේ ඉල්ලුවේ ප්‍රධාන වශයෙන්ම සිස්ටම් චේන්ජ් එකක්. හැබැයි අපි දැක්කේ නෑ ඒ ජනාධිපතිවරයා යටතේ ඒ දේ සිද්ධ වෙනවා. අර්ජුන් ඇලෝසියස්ලා වගේ ජාවාරංකාරයෝ එක පැත්තකින් පෝෂණය කරගෙන ගියා. ටිරාන්නලස්ලා වගේ දේශපාලන පක්ෂයක් තියාගෙන ප්‍රාදේශ සභාවකවත් මන්ත්‍රීවරයෙක් නැතුව යුක්තිය මෙහෙයුම කියලා දාලා මිනිස්සුන්ට අයුක්තිය සිද්ධ කරගෙන ගියා. පහුගිය දවස්වල එක මානව හිමිකම් එකේ නඩු තීන්දුවක් ආවා. හැබැයි ඒ ජනාධිපතිරට තිබ්බා මේ අවුරුදු දෙක ඇතුලේ මොනවද කරන්න ඕන කියලා දේශපාලන පක්ෂයක අරගලයේ හිටපු කණ්ඩායම් එක සිවිල් සංවිධානයක කටයුතු කළා කිසියම් දෙයක් ගන්න. එහෙම එකක් උනේ නැහැ. විපක්ෂයෙනුත් එහෙම සාධනීය තත්වයක් අපට පේන්න තිබුණේ නැහැ. අරගලයට අපි සම්බන්ධ නැහැ, අරගලයට යන්න එපා කියපු කට්ටිය දැන් අරගලයේ ප්‍රතිලාභ ගනිමින් ඉන්නවා අපට පේනවා. ඉතින් මේ වගේ අවස්ථාවක තනින් තන මේ වගේ කණ්ඩායම් සිස්ටම් චේන්ජ් එකක් වෙනුවෙන් අද හඳනගමින් ඉන්නවා. ජනාධිපතිවරණය ප්‍රකාශ වෙන්න තව මාසයක් වගේ කෙටි කාලයක් තියෙන්නේ. එතකොට අපි කියනවා මේ රටේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහවලට දැන් නිින්දෙන් ඇහැරෙන්න. දැන් රටට අවශ්‍ය වැඩපිළිවෙල හදන්න. රටට අවශ්‍ය ඉදිරි වැඩපිළිවෙල මේ නිකම්ම නිකන් රට අද තියෙන තත්ත්වයට එක්ක බැලුවයින් පස්සේ මේ කටවාචාලයකට මේ රට ඉස්සරහට ගෙනියන්න බෑ කියන ගිතා පැහැදිලි. ආපහු සැරයක් මිනිස්සු තෙල් පෝලිං වල ගෑස් පෝලිං වල ගිහිල්ලා මැරෙනව දකින්න අපි ආස නැහැ. ආපහු ඒ යුගයක් අපට අවශ්‍ය නැහැ. දැන් මෙතන හොඳ සාකච්ඡාවක් ආවා. වැදගත් අදහස් ඉදිරිපත් වුණා. එතකොට ඒ දේවල් ගැන අපට පේන විදියට ආණ්ඩුවවත් විපක්ෂයවත් තාම හිතලවත් නැහැ. එහෙනම් අපි කියනවා නිශ්චිතව එන ජනාධිපතිවරණෙදි තවදුරටත් මේ රටේ බොරු වහන්න, බොරු වෙන්දේසි වෙන්න රට සූදානම් නැහැ. අපි කියනවා දැන් තැන් තැන් වලට එක එක්කෙනාට දෝෂාරෝපණය කරන ඒවා පැත්තකින් තියලා පුළුවන්කමක් තියෙනවා නම් ඉදිරි අවුරුදු පහේදී අපි මෙන්න මේ ටික කරන්නේ, ආ රයිට් මෙන්න මෙදාට මේක කරනවා, මෙදාට මේක කරනවා කියලා දින වකවානු එක ඔය ඉදිරි කාල සීමාව තුළ ඔය අපේක්ෂකයන්ට අපි අභියෝග කරනවා. පුළුවන් නම් ওই මාසෙත් පහය තුල කියන්න තමන්ගේ අපේක්ෂකයන්ට. ඒ වගේම අපට පිළිගන්න බැරි, ඒ කියන්නේ ඉස්සරහට තියෙන අර්බුද ටික හරියාකාරව කියව ගන්න බැරි කණ්ඩායම් නම් එන්නේ. මේ කණ්ඩායම් තුලින් අපට ඔය දැන් තරඟ කරනවායි කියන ප්‍රධාන තුන් දෙනා ගැන අපිට විශ්වාසයක් නැහැ. එහෙම එකක් නැත්තම් මේ රටේ සිවිල් ව්‍යාපාර ඒත් එක්කම තරුණ ව්‍යාපාර සියල්ල එකතු කරලා මේගොල්ලෝ හරි හමන් එකක් ඉදිරිපත් කරන්නේ නැත්තම් නිසි අපේක්ෂකෙක් ඉදිරි ජනාධිපතිවරණදී ඉදිරිපත් කරන්න අපි කටයුතු කරනවායි කියන එක කියනවා. එතෙන්දී අද ඉදිරිපත් කරපු වැඩපිළිවෙලත් අපි අපේ අවධානයට යොමු කරනවායි කියන එක සඳහන් කරනවා.